ඒවන මේ මිනිස්සු අතර දැන් දැනගත්තර පස්සේ මේ මම පත්‍රේ එක දැම්ම ගාම ඊට පස්සේ ඇඩ්‍රස් එක නෙලාන්නේ ඒකට ලියුම් එනවා. ඉතින් අපිත් අරින්නේ නැහැ මේක නම් ලියනවා. ඉතින් දැන් මට කතා කරන අය ඉන්නවා එහෙම ලියුම් ලියපු අක්කලා. මගේත් එක්ක ඒ දවස්වල එහෙම ලියලා මම මගේ රසික රසිකාවියෝ ඉන්නවා. ඊට පස්සේ ඒක එහෙම මේ එදිනක මේ මතක් කිරීමක් කරන්න ඕනේ. මේ අපිට දුරකථනයෙන් කතා කරලා අමතලා තියෙනවා මේ ඩුබායි වලින් සන්දේ මහත්මිය ඔන්න අක්කගේ පවුලේ සියලු දෙනාටම සුබපතනවා කියලා එතුමිය කියලා තියෙනවා. මේ අද පොඩි දුරකථන මාර්ගයේ පොඩි බාධාවක් තියෙනවා. ඒ නිසා මේ අපේ නිෂ්පාදකතුමාට කතා කරලා කියලා තියෙනවා සන්දේ මහත්මිය ඔන්න අපිට නිරන්තරයෙන් කතා කරන මහත්මයා අක්කගේ පවුලේ සියලු දෙනාටම සුබපතනවා කියන කාරණේ ඔන්න මම සජීවී මතක් කර සිටිනවා. එදිනක කොහොම කතා කරගෙන යනකොට දැන් මේ ගුවන්විදුලි නාට්‍යයත් එක්ක අක්කව මතුවලා එන්න ගන්නවා මේ මුවන් පැලැස්සෙන්. මුවන් පැලස්සේ නම්බලි මට දැන් ඒ නම මතක නෑ. මං හිටිය කොමාරි ඉතින් තරුණ ප්‍රේමවන්ත චරිතයට තමයි හිටියේ. එහෙම ඉඳලා ඒක ඉතින් වෙනම විශේෂත්වනේ වජිර නාට්‍ය පටන් ගත්තන් පස්සේ තමයි මට මොකද වජිර චරිතයට මම පණ දුන්නේ. ඒකෙන් පස්සේ ඉතින් ඔහොම දිගටම එනකොට ලංකා කතාව හැබැයි ඔක්කොම ඉන්නේ ඉස්සර ලංකා කතාවේ මම ඒ දවසල දැන් මේවා මේ අතීත කතාව විමල ධර්මසූරි රජ්ජුරු වයසයි යා කැතරින් කුමාරිට ආලය කරනවා ගොඩක් එයාට වැඩි බාල කෙනෙක්. එතකොට විමල ධර්මසූරි රජ්ජුරන්ට හිටියේ ජේජයවර්ධන. ජේජයවර්ධන ඉතින් ඔහු මමයි තමයි විමලදාසු රජුගේ මේ කැතරින් කුමාරි. ඔය කාලේ කැලණිපාලම කියන නාට්‍යයට මේ පාසල් දැරියගේ චරිතයට කෙනෙක් හොයනවා. දැන් මම මේ නාට්‍ය දෙන්නේ යුනිෆෝම් එක වගේ ස්කෝලේ ගලාගෙන. දැන් මම එන්නේ යුනිෆෝම් එක පිටින් ස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා තමයි මේකට එන්නේ. එතකොට මේක කරනකොට ඉඩම කියන නාට්‍ය මේ කර කර ඒගොල්ලන් හිටියේ. එතකොට මගෙන් මේ එතුමහනවා මගෙන් කැමතිද නාට්‍යක මේ රඟපාන්න වේදිකා නාට්‍යක. ඉතින් මං කැමති බලාගෙන හිටියේ බලාගෙන එහෙමත් නෑ. ඒ උනට මම එච්චර දන්නේ හිටියේ ඒ උනට ආසයි කැමති. හැබැයි ඉතින් අම්මගෙන් ගෙදරින් ගෙදරින් අහන්න මං ගෙදරින් අහලා කියන්න කිව්වා මේ දවස්වල මේ මෙහෙම කරන්න ස්කූල් ගර්ල් කෙනෙක්ගේ චරිතය කරන්න. පස්සේ මං අම්මගෙන් ඇහුවාම අම්ම කැමැත්ත දුන්නා. ඇවිල්ලා කිව්වා හරි කැමති. හරි ඒ කැමැත්ත අරන් ගියා විතර ඉන් පස්සේ නෑ දැන් නාට්‍ය කළා ඉවරත් වුණා. නාට්‍ය තුරුණ ඒවා ගැන කිසි එකක් නෑ. මට පණිවිඩයක් ලියුමක් එනවා. නෑ 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 ඊට පස්සේ ඒ නාට්‍ය කරනකොට ඊළඟ සුමානේ ආරල් සමරකෝන් මහත්තයා ඇවිල්ලා මම නාට්‍ය කරනවා බලාගෙන හිටියා. දැන් මම යුනිෆෝම් එක පිටින්මනේ කරන්නේ. ඉතින් මගේ ඉස්සර කොණ්ඩෙ දිගයි මෙහෙම කොණ්ඩෙ දෙක කොතලවල දිගට දාලා ඉතින් යුනිෆෝම් එක ඇඳලා හැබැයි කළුම කළුයි. තියෙන හැබැයි ඉතින් අර උස්සම හරි ගාන්ට ඒක තියෙනවා. හැබැයි කෙට්ටුයි ගොඩා කෙට්ටුයි දවස. ඉතින් බලාගෙන ඉඳලා ගියා. ගියා ඊට පස්සේ අවුරුද්දකට විතර පස්සේ මට එන්න කියලා ලියුමක් එව්වා. මට පිටපත දුන්නා කියවන්න කිව්වා. හරි යනකෝ. ඊට පස්සේ ලිමකාව ඔබ තෝරගත්ත කැලණි පාලමේ සුරංගනීගේ චරිතයට. ඒ කියන්නේ අමතක නොවන මේ දිනයක් වෙන්නේ නැති දාන. ඔව්. එතකොට 1978 අග නොවැම්බර් ඔක්තෝබර් වල කොහෙද. මාව තෝරගත්ත. ඊට පස්සේ එකතු වෙනවා ඒ කටයුතු සඳහා වේදිකාවට සම්බන්ධ වෙන්න. වේදිකාවට සම්බන්ධ වෙනවා. ඉතින් අක්ක මේ කියන්නකො කොහොමද දැන් ඔන්න කැලණි පාලමට සම්බන්ධ වුණා? සම්බන්ධ වෙලා කොහොමද වැඩ කටයුතු කියන්නේ? දැන් අද හිතලා බලනකොට ඒක මේ අපේ භාෂාවෙන් කියන එක දැවැන්ත වැඩක්. ලොකු වැඩක් ඒක මේ මාස 3ක් තිස්සේ පුහුණු වීම් කළා. ෆොටෝස් ගන්නවා. දැන් කැලණි පාලම උඩටම ගිහලා ෆොටෝස් ගන්නවා. අපි ඇඩ් කරන ඉතින් මයි සිරිල් ධර්මවර්ධන තමයි හිටියේ සර්ණපාල කියන චරිතයට. දැන් අපේ පෙම්වත් චරිත දෙකක් අපේ තියෙන්නේ ඒකේ. හරි ලස්සනයි. ඔබලන් සීඩි එක හරි බලන්න ඇතිනේ. එතකොට ඒකට මේ වෙලා ඔය අතරේ දීබි නිහල්සිංහ මහත්මයා එනවා
අපේ රිහසල්ස් බලන්න. කැලණි පාලම රිහසල්ස් බලන්න ඇවිල්ලා එතනින් රම්‍ය මණික්සේකර මණික අත්තනායක අපි අපි ඒක තේරෙන්නේ නැහැ. අපි තුන්දෙනාම තවත් හිටියා තව කොමාරි මේ ඔහුගේ චිත්‍රපටයට රිදීනින්නේ. රිදීනින්නේ කියන චිත්‍රපටයට තෝරගන්නවා. ඔන්නක් මේ චිත්‍රපටයට යන්න කලින් වැඩක් තියෙනවා. වේදිකාවෙන් පොඩ්ඩක් නවතිමු අපි. මේ මේ මොකක්ද දන්නවද? කැලණි පාලමේ අර අමුතු විදිය දෙවස් ටික. අපිට ලොකු ඉල්ලීමක් තියෙනවා. පොඩ්ඩක් පුළුවන් හැටියට මතක් කරලා. ඔව් මෙහෙම මෙහෙමයි දැන් මේ මේ තවත් එක්කෙනෙක් ඉඳපায় ඒකේ වෙන ටිකක් දිගට අකර හැකියාවක් තියෙන විදියට පොඩි කැලණි. දැන් දෙන්නත් එක්ක ඔන්න රණ්ඩු වෙලා හොඳේ දෙන්න තරහා ගියානේ. මං ඒව කිව්වේ සැකේට ළමයෝ. මං කොහොමද දන්නේ හිතේ තියෙන දේවල්? අපි වෙන දෙයක් ගැන කතා කරමු. ගණන් කරමුද ගඟටු උඩින් කුකු කී දෙනෙක් ඉගිල්ලනවද කියලා? එකයි දෙන්නයි ආන් තුන්දෙනයි. බෑ ඔයා ගණන් කරන්නේ නැහැනේ. ඔය සජීවී අධ්‍යක්ෂකම ඇත්තමක මමත් මෙතන ඉඳන් ලබන්න මාත් වාසනාවන්තුන. ඔබත් ඒ වගේ තමයි මේ සජීවී මැදිරියට ඉඳගෙන මේ විදිහට මේ මේ මොකද දැන් ගොඩක් කාලයක් වෙනවා ওই දේවල් කරලා ඇගේ මේ මේ ඒ හැකියාව එදා කරපු විදිහට මද මේ විදිහට කරන්නේ. ඔව් හැබැයි මෙහෙමයි කියන්නේ පාලම තාමත් යනවා වේදිකාගත වෙනවා. හැබැයි මම ඒ චරිත නෙමෙයි රඟපාන්නේ. මම දැන් රූපෝතී කියන චරිතේ රඟපාන්නේ. ඒක නිසා නිතරම ඇහෙනවනේ. ඇහෙනවා. පැහැදිලිවමක්. හරි. දැන් ඉතින් කැලණි පාලමෙන් පස්සේ මොන වගේ තවත් වේදිකාවට සම්බන්ධ වුණාද අකේ අතරේදී? ඔව්. ඊට පස්සේ මායාදේවි කියලා ගේ බියරගේ මායාදේවි නාට්‍ය සරස්වති කියන චරිතේට ගොඩක් වේදිකා නාට්‍ය ටිකක් දිගට කළා එක එක ගොඩක් මන් නෙමෙයි. මේ මොකද ඔය කාලෙම මම ගුවන්විදුලියටත් යනවනේ ඉතින්නේ. තාම ගුවන්විදුලියට යනවනේ මම නවුන්සර් නිවේදක. නිවේදක සහන නිවේදක කියලා ඒ දවස්වල කොමර්ෂල්ස් ප්‍රෝග්‍රෑම්ස් කරන්න වෙනම පිටින් ඉඳන් කරන්න කොමර්ෂල්ස් නිවේදක විදියට මම තේරිලා හිටියා. ඒකේ ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් කළා. ඉතින් ඒක නිසා ඒකටත් යනවා මේ. ඒ කියන්නේ ඕල් රවුන්ඩ් කෙනෙක්. දැන් හැමදේම කරන්න පුළුවන්. ගීත ගායනා කරන්නේ නැහැ ඉතින්. ගීත ගායනා ඒක එහෙම ඒකයි මගහැරිලා ගියේ මට ඒකයි. නිවේදක කටයුතු වලටත් ආවනේ. නිවේදක කටයුතු වලට විතර නෙමෙයි අපි කවි ගායනා කරන ඔය ප්‍රේම කීර්ති දල්විස් අශෝක තිලක රත්න දයා දල්විස් රත්නලංකා බේවික්‍රම කුසුම් පීරිස් ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම්ස් ඒගොල්ලන් ප්‍රෝග්‍රෑම්ස් කරනවානේ මේ නිවේදක විදිහට. අපි ගිහිල්ලා ඒවයේ ලිපි කියවනවා. දැන් ළමා පිටියේත් ඔය තිබුණානේ කවි ගායනා කරනවා විරිදු කියනවා එක එක මේවල ඕල් රවුන්ඩ් කියන ගුවන්විදුලියේ ඔක්කොම ඒ අස්සේ නාට්‍ය කරනවා. ඇතුළත් හරි වාසනාවක් ඒක.